සමහර වෙලාවට මගින් මේ අපේ සිංහල පන්තියේ දේවල් YouTube එකේ දැම්මහම එකට කමෙන්ට කරනයහනවා මේවා මොකටද කියලා සාධහරණ ප්‍රශ්නයක් ඇත්තර මේ වි්‍යාකරණය ගැන ගන්න මොකටද. සමහරු ලේනවා මේ ඕනවෙන්න විභාගට විතරයි නේද. ඕ ඇතරම ලංකයි විභාගවට විතරයි සමහරුන්ට ව්‍යාකරණය සම්බන්ධයෙන් කාරණ ඕනවෙන්. තවත් සමහරකන ඔය උ ඕන බං උගන්නට විතරයි කිය. ඒ කාරණාවත් ඇත්ත එකන මේවා උගන්න කවරුහර දැනගෙරින්ට ඕනි එතනින් ඉහරිම වැඩක් නැද කියලා. මගේ තර්ඩඩයි එක තමයි මගේ තුංවන එක තමයි මේ වගේ භාෂා ප්‍රක්ටිස් කරන්න පුළුවන් කවිලියනයට මසික් කරනයට පරටා හදනායට ව්‍යාකරන සම්බන්ධෙන් නව මත ගේනයට මේ පක්ටිස් කරන්න වැඩබිමක් එක සාහිත්‍යයේ වැඩිමක් විර පොඩි ක්‍රියටව වැඩ කරන්න පුළුවන්. දැමේ තද්ධිත ටික ගත්තහම ිදන්නවා මේ සාම්ප්‍රදායයික සිංහලය අපිට හම්බ වෙන්නේ තද්ධිත ප්‍රත්්‍යය විසි හතරයි. ලොකෝම් ප්‍රශ්නෝක අම්ම උපසරග විස්සයි මේ කොහොම පාඩන් කරගන්නද. නිගම් මතක තයයා ගන්නවා අපි. ඊ මොවාමය වත් මත් තර තම ඉති අටි අටු අත්සත් බතා ආන අනු අ එ අක් අල ආූ උතු අලු ඒටික හරිද හරි. වා මයවත්මත් තර තම ඉති අටි අටු අ අත්බතා ආන අනු අනික් අල ූ මේ කෙටිසරය ඌ කියල ලියතින්නේ ඌට වැරදිලා උතු අලු දැ ප්‍රක්තියවලට යනු මොනර්ථවල දේ දන්නේ ඌූ ඇත්තේ දන්නේ සබඳ වයේ ඒ ප්‍රත්තිය උදාරණයක් කියන් ගම් ගැමි ගම හිවාසය කරන්නේ එයින්ම කරන්න ලද්දී එයින්ම කරන්න ලද්දී මවා මය ප්‍රත්තිය දැව මවා කියන්නක් පුළහන් දැව මය කියන්නක් පුළුවන් වත් මත් ප්‍රත්තිය පොඩි වෙන ශක්තියනවා එතමයි ස්ර තිබුණත් මත් ප්‍රකෘතියග මේ වනැත්තං වත් උදාහරණයක් කියන් ආලෝකත් ඇයි ආලෝක කිය අතිය ප්‍රකෘතියග ඊඊ නෑ එ ආලෝක මක් කිවොත් වැරදි ඇයි මත් කියන්න පුළහං වෙන්නේ ඊE.UූU තිබ්බොත් විතරයි උදහරණයක් කියන්න බුද්ධිහි ත් බුද්ධි කියදි තියෙනවා මෙතන ඊ ඒ නිසා මත් තර දෙකොටසකින් වඩා ගොරතර ගෞරවතර බොහෝදයකින් වඩා විශාල. මිහිරිතමදේ හොයාගෙන නවකි. ඉති සුගයිති සිගිති අටි දිගාටි දිගටි අටු බොෝූ බොහසයින් කැසවූයේ කැසටු කැසතු. බොහෝසයින් අර වූයේ අර අටු අරටු අස් සිසිල අස් සිසි සිසිලමය අප අත් පහත් බ ස්ථානය හඟ වනවා ස්ථානය. ඔබ එතන මොබ මෙතන කොබ කොයිබද තා සමුවය හඳු වනවා දේවතා දේවතා සමූහය ආන අනු අනි ගෞරවාර්තයේ තද්ධිත ප්‍රත්තිය. ගරු කටයුතු බවහඟ වනවා. ඒක වචනයක් වඋනත්න් ව්‍යකරමයේදී බහුවචනයක් විදිර සලකනවා. පිය ආන, පියානෝ පයාානෝ මූර්දජයි. නිකල්ලීවොත් තර ගහන පියානු. තර අ තර තෙරනු වෝ තර අ තර තෙරණෝ එතකොට ආන අනුවනී තද්ධිත ප්‍රත්තිය අ තෙරනු වෝ තෙරෝ පයාානු ඕ විමක්ති ප්‍රත්තිය. එක් අනය මාර්තය. නමනොදන්නා මිනිහෙක් මිනිස් එක් මිනිහෙක් නමනොදන්නා ගැහැනියක් ගැහැනු අකුම් ගැහැනයක් උදාරණයක් ගම ගමයා කියලා හදනවා විවාධාත්මක ප්‍රතිය පැවිී ප්‍රතිය විශහතර තිය දහරණ විශාල ප්‍රමාණය කුත්නෑ පා අල පාලනවෙයි පා අල පහල දෙගොඩ දෙගෙඩිය නැත්තු නැතු සිත්ූ සිතු උතු ඇදු උතු. ඇදුතු අලු ගැට අලු ගැටලු. එක ප්‍රත්තියකට උදදාහරණ විස්්ගානය ොයා ගැනගි යොත්ත ෙම විසි හතරයි දහස් ගානක් උදාහරණ ඔලු ගෙඩිය හදාගන්න පුළුවහන් එක එකක් දෙකල් මේ පාඩ මිස්සරට අදී නොකද වෙන්න අපිට හම්බ වෙනවා සංස්කෘත ප්‍රත්තිය මිස්ස සිංහලයට එකක් එක ප්‍රත්තියය අර්ථ කයකයේදනවා වාස ජාත බොහුත අධීත නිියුක්ත සම්බන්ධ වාසාර්ථයේ භූතාතය ජාතාර්ථය අදිවශී යෙද ද්ධිමොකද වෙන්නේ ඉස්සහස්වරය වෙනස් වෙනුම් නිවාසක නේවාසික ඊළඟට හම් වෙනවා අගාර කෙල ප්‍රත්තියක් මිස සිංහලි විද්‍යාගාර විද්‍යාගාර බංගනාගාර මේකෙන් තමයි අපි වචනයක් හැදවා අයි තියෙන් එකේ සත්‍යාරය කෙළ පු පෝග්‍රම්යක් කර ඒ නිර්මාණයකරු වචනයක් ඒකෙ නම සත්‍ය අගාර එකතු වෙලා තමයි සත්‍යයාගාර කියල හැදින්. භාෂාව වනපොත් කරණඩක් පුළහන් රටා සමුදාය කිගෙන ගණ්ඩක් පුළුවන් විභාගට ලියන්ඩක් පුළහන් උගන්නන්න ගන්නත් පුළහන් ක්‍රියේට වැඩවලට භහෂාව යොදාගණ්ඩක් පුළුවන් දැන් අපි එක ප්‍රක්ති අරගෙන උදාහරණ පණහගාන විතර ඉගෙනගෙරියන්.